ඔබගේ ආධ්‍යාත්මික ගමන දේව වචනයේ දිව්‍ය ප්‍රඥාවෙන් ආලෝකමත් කිරීමට උත්සාහ කරන අපගේ නාලිකාව වෙත සාදරයෙන් පිළිගනිමු. මෙම අභියෝගාත්මක කාලවලදී ජීවිතයේ පරීක්ෂාවන් සහ පීඩාවන් නිසා අහිමි වීම, ප්‍රතික්ෂේප වීම තුළින් ගමන් කිරීමට නිරන්තරයෙන් සිදුවෙනවා. කෙසේ වෙතත් ශුද්ධ ලියවිල්ලේ ආලෝකය තුළින් ඔබට බලාපොරොත්තුව, ශක්තිය සහ අරමුණ පිළිබඳව නව හැඟීමක් සොයාගන්න ඔබට පුළුවන්. සෑම උදෑසනකම සහ රාත්‍රියේදී අපි ඔබේ ඇදහිල්ල පොහොසත් කිරීමට සහ ඔබේ ආත්මය ශක්තිමත් කිරීමට ඉලක්ක කරගත් ශුද්ධ බයිබලයේ උසස් පණිවිඩ සහ ගැඹුරු එළිදරව් බෙදාගන්න අප හා එක්වෙන්න. ඉතින් දෙවියන් වහන්සේගේ සදාකාලික ප්‍රේමය සහ මඟ පෙන්වීම තුළ සැනසීම සොයාගනිමි. අපි එක්කව මෙම මාවතේ ගමන් කරමු. සුබම සුබ රාත්‍රියක් කියලා යේසුස් වහන්සේගේ නාමයෙන් අද දවසේත් මම ඔබට ආශිර්වාදිනේ නතර උනාස යහපත් සුන්දර දවසක් නිම කරන්ට ඔබටත් මටත් උනාස දුනව මහත් කරුණාවත් අනුග්‍රහය නිසා අපි දෙවනාසේ ප්‍රශංසා කරන අතර හොඳයි වෙනද වගේම අද දවසේ දෙනසික වචනියම් කාරණාවක් බලන්ට යනවා. ඊට පස්ව අපි යාෂ්නායිල්ලෙමු දෙස අපි මැදිහත් කම් කරමු. අපි මේ රාත්‍රිය බලන්ට යනවා ක්‍රියාපොතේ 19 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයේ සහ 12 වෙනි පදයේ ලේවල තුන මෙලෙස සඳහන් කර තිබෙනවා. දෙවියන් වහන්සේ පාවුල්ගේ අත්වලින් අපූර්ව වූ ආශ්චර්යයන් කෙරෙව්සේක. ඔහුගේ ශරීරයෙන් පිස්නා කඩවල් රෙදි කඩවත් ලෙඩුන් ළඟට ගෙන ගිය පමණින් රෝගී රෝග ඔවුන්ගෙන් පහවිය නපුරු ආත්මයෝද දුරුව ගියෝය. ආමෙන්. හල්ලෙලූයා. පුදුමාකර සත්‍යතාවේ රාත්‍රී කාල ඔබට මට උන්වහන්සේගේ දරව කරා මේ ස්ථානය තුල කිනා පාවුල්ගේ පිස්නා කඩවල් රෙදි කඩවල් ලෙඩුන් ළඟට ගෙන ගිය කල ලෙඩුන් සුව වුණා. ඒ විතරක් නෙමේ අපිරිසුදු ආත්ම යක්ෂ ආත්ම ඒ මිනිසුන් දුරව ගියා කියලා. එහෙනම් යම් විශේෂ කාරණාවක් පාවුල්ගේ ජීවිතයේ දෙවියන් වහන්සේ කර තිබෙනවා. ඒ නිසා මේ රාත්‍රියේ ඔබගේ මගේ ජීවිතයේ තුල ජීවත් වීමට අවශ්‍ය කරන වාසිය ගෙලිදරව් ඔබ කවුද සහ ඔබට තිබෙන වටිනාකම ඔබට තිබෙන උරුමය ඔබට තිබෙන ආධිපත්‍ය ඔබ අඳුනගත් විට ඔබ නපුරට ඉහලින් ඔබ ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා පාවුල්තුමා එක අඳුනගෙන හිටියා. පාවුල්තුමා දැනගෙන සිටියා ඔහු වින් කරගත් කෙනෙක් බව. හේතුව පාවුල් අපි දකිනවා පාවුල් ලැබිලා කුඩාරම් හදමින් ඕ එවැනි ව්‍යාපාරයක් ඕ කරමින් සිටියා. ඔහු රැකියා විදියට කූඩාරම් සාදන්නෙක්ව ඕ සිටියා. ඒ නිසා මේ ස්ථානයේ පාවුල් වැඩ කරමින් සිටින අවස්ථාවේ මිනිස්සු ඒ පාවුල්ට කිව්වා මෙවැනි රෝගින් ඉන්නව මෙවැනි දේවල් තියෙනවා කියද්දී පාවුල් ඔවුන්ට ඔහුගේ එළියෙන් සෝරෙදි කඩවල් ඕ දුන් විට ඒ රෙදි කඩ රන් ගොස් ඒ රෝගීන් මත තබද්දී උන් සුවය ලැබුවා. යක්ෂාත්ම දිනුණා. එහෙනම් පාවුල්ව අඳුරනවා යක්ෂාත්ම. හේතුව දෙවියන් වහන්සේ පාවුල්ව මුද්‍රා කර තිබෙන බව යක්ෂාත්ම දකිනවා. හේතුව පාවුල් නෙවෙයි ස්ථාණ්ඩ ගියේ පාවුල් තුල තිබුණු රෙදි කඩ. පාවුල් තුල තිබුණු ඒ ලේන්සෝ මේ වහරන් යද්දී එහෙනම් ඒ නපුරු ආත්ම දැනගත මේක පාවුල්ගේ කියලා. නපුරු ආත්මණෙනම් අවබෝධයක් තියෙනවා මේ දේවල් කාගේද කියලා. ඒ නිසායි පාවුල්ට බයි පාවුල්තුල තිබුණු ආහත් අනුග්‍රහයට ඒ තිබුණු ආලයට ඒ දෙවියන් වහන්සේගේ අනුග්‍රහයට යක්ෂාත්ම කී කරුව උන් බයි වෙවුලමින් මිනිසෙන් දුරව ගියා. අද දවසේ මේ කාරණාව ඔබට මට යමක් උනාසේ වෙන් කරනවා. උනාසෙලිදරව් කරනවා. උනාසන ඔබ වෙන් කරගත් අවසනයක් උනාස ඔබ මුද්‍රා කර තිබෙනවා. ආමෙන්. හාලෙලූයා. දෙවියන් වහන්සේ පාවුල මුද්‍රා කර තිබුණා. පාවුල වෙන් කරග තිබුණා දෙවියන් වහන්සේගේ දරුවෙක් ලෙසට. එහෙනම් මේක පාවුල්ට පමණක් විශේෂ වූ කාරණාවක් නෙවෙයි. අද දවසේ ඒ සත්‍ය ඔබගේ මගේ ජීවිතයේද එලෙසමයි. උන්වහන්ස ඔබ මුද්‍රා කර තිබෙනවා. උන්වහන්ස ඔබ වෙන් කර තිබෙනවා. උන්වහන්සේගේ දරුවෙක් ලෙසට. ඒ නිසා ඔබ යන ඕනම ස්ථානයක් තුල දෙවියන් වහන්සේගේ වචනේ ක්‍රියාත්මක වෙන්න. ඔබ කතා කර හැම ස්ථානයක් මතම දෙවියන් වහන්සේගේ අනුග්‍රහය නිදහස් වෙන්න යනවා.
ඒකයි දේව වචනේ තුල කතා කරන්නේ. ඔබ අත තබන සියල්ල සඵලවත් වෙන්න, ඔබ පය තබන දේශයන් උරුම වෙන්න කියලා දේව වචනේ තුල සඳහන් කරනවා. එහෙනම් උන්වහන්සේ ඔබටම දෙලිදරව් කරන්නේ උන්වහන්සේ ඔබව මා වෙන් කරගෙන තිබෙනවා උන්වහන්සේගේ කාර්යාව දෙසා. එහෙනම් නපුර දන්න ඔබ මා වෙන් කරගත් බව එකයි දෙක කොරින්තු පහේ 14 ගෙද්දි කියන්නේ. යම ක්‍රිස්තුස් වහන්සේ තුල සිටව ඔබ අලුත් මැවිලක්. ආමෙන්. හල්ලෙලූයා. ඔබ අලුත් මැවිලක්. ඔබ අලුත් නිර්මාණයක්. ඔබ දෙවියන් වහන්සේගේ භාචනයක්. උන්වහන්සේ ඔබව මුද්‍රා කර තිබෙනවා. ආමෙන්. හල්ලෙලූයා. එහෙනම් යක්ෂයා දන්නෝ මේක. ඔබ නැවත උපාදිනුනු මොහොතේදී දෙවියන් අසබු වෙන් කර තිබෙනවා. ඔබ වෙන් කරගත් මොහොතේ සිට ඔබ තුලින් බලවත් දේ සිදු වෙනවා. එහෙනම් මේ යථාර්ථය ඔබ අඳුන ගන්න. ඔබ නිකම්ම නිකං කිතුනෙක් නොව බව ලියවිල්ලතුළ ඔබට මට එලිදරව් කරනවා. ආමෙන්. හාලෙලූයා. උන්වහන්සේ නුඹ තුලින් ආලෝකෙ නිදහස් වෙන්නා. උන්වහන්සේගෙන නුඹ තුලින් ජීවන දායක ගංගාවල් නිදහස් වෙන්න. ආමෙන්. හාලෙලූයා. ඒ අනුග්‍රහය ආත්මය අද දවසේ ඔබ තුලයි. උන්වහන්සේගෙනවා ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව මල උගේ නැගිටි වූ තනන් වහන්සේගේ ආත්මය වහන්සේ නුඹලා තුල වාසය කරනසේක කියලා. එහෙනම් ඔබ විශේෂ කෙනෙක්. ඔබ අඳුනගන්න. පාවුල් එක අඳුනගෙන සිටියා. පාවුල් තේරුම් ගන්න සිටියා. පාවුල්ගේ සියල්ල දෙවියන්ස වෙන් කර තිබුණු බව පාවුල් අඳුනගෙන සිටියා. පාවුල්ව දෙවියන්ස මුද්‍රා කරගෙන සිටිය බව පාවුල් අඳුනගෙන සිටියා. පාවුල් ගියේ නැහැ. පාවුල් කියනවා එහෙනම් මේ රෙදි කඩ අරන් යන්න. ඒ රෙදි කඩේ ස්ථානට අරන් යද්දී රෝගී යක්ෂාත්ම අඳුනගත්තා මේක පාවුල්ගේ මේ දෙවියන් වහන්සේගේ මිනිස්සෙගේ කියලා. ඒක හරියට පාවුල්ගේ කියලා අඳුනගෙන ඕම් පිටත්ව ගියා. ඔබගේ මගේ ජීවිතය ඔබ අඳුන ගන්න. උන්වහන්සේ කොයිතරම් වටිනාකමක් දී තිබෙනවා. ඔබ නිකම්ම නිකං ආගමික මිනිසෙක් විදිහට නෙවෙයිද වෙනවස මේ පොළොවේ තියදීනේ. ඔබට මට වටිනාකමක් දී තිබෙනවා. ඔබ යේසුස් වහන්සේගේ කාලයේ තුල යේසුස් වහන්සේ සේවයට ආපු ඔය මුළු කාල අවදීන් ඔබ බලද්දී දෙවියන් වහන්සේත් යේසුස් වහන්සේ මුද්‍රා කරනවා. අපි බලමු මතේ පොතේ 3 පරිච්ඡේදයේ 10 පදය ලියවිලි තුල මෙලෙස සඳහන් කරනවා. යේසුස් වහන්සේ බෞතිස්ම ලැබ එකෙනෙහිම දියෙන් ගොඩනැගුණු සේක බලව අහස උන්වහන්සේට විවර විය. දිවියන් වහන්සේගේ ආත්මයානන් පරවියකු මෙන් බසිනවා තමන් පිටට පැමිණෙනවාද උන්වහන්සේ දුටුසේක. ආමෙන්. හාලෙලූයා. දිවියන් වහන්සේ යේසුස් වහන්සේ මේ පොළොවට එළ තිබෝ යම් කාරණාවක් උදෙසා. උන්වහන්සේ අවුරුදු 30ක් යේසුස් වහන්සේ මේ පොළොවේ සිටියා. පසුව යේසුස් වහන්සේ බෞතිස්ම ලැබෙනවා. බෞතිස්ම ලැබෙන මොහොතේදී ඒ යෝර්දාන් ගඟට ගිහින් ඒ යෝහාන් බෞතිස්ස සමග ඒ බෞතිස්මෙන් පස්සේ ශුද්ධ ආත්මනාංශේ පරවියකු මෙන් උන්වහන්සේගේ ආත්මය යේසුස් වහන්සේ මත බැසා. මේ ස්ථානයේදී කියනවා උන්වහන්සේ මුද්‍රා කරේ මොහොතේ සිට උන්වහන්සේගේ සේවයේ ආරම්භණ ඊට පසු උන්වහන්සේ අවුරුදු 3 අතර අදී ස්වභාවික දේ කරා. මලෝ නැගිටේ වන්දියොන්ට පෙනී මුදන කුරුම්ව ඇවිද්දෙව්වා. යක්ෂාත්ම දුරු කරා. රෝගීන් පුදුම ලෙස පළවක් දෙස යේසුස් වහන්සේගේ සේවා කාලය තුළ උන්වහන්සේ බලවත් දේව කරා. යේසුස් වහන්සේ දැන සිටින උන්වහන්සේ මුද්‍රා කර සිටිද බව. අද දවසේ ඔබගේ මගේ ජීවිතේ කොහොම? ඔබ ප්‍රශ්නෙදී ඔබ කොහොම දේවට මුණ දෙන්නේ? ඔබ අඳුන ගන්න ඔබ කවුද? උන්වහන්සේ ඔබවයි කෙඳෙව්වේ. ඔබට දී තිබෙන වටිනාකම ඔබ අඳුන ගන්න. හාලෙලූයා. පාවුල් අඳුනගෙන හිටියා. යේසුස් වහන්සේ අඳුනගෙන හිටියා. අද දවසේ උන්වහන්සේ ඔබව මාව තෝරලා වෙන් කරලා තිබෙනවා. උන්වහන්සේගේ රාජ්‍ය කාරණාව දෙසා රිබිෂාග්‍රෝස මන්තිරන සේමා ඔබ අඳුන ගන්න. ඔබ අඳුනගද්දී යක්ෂයා ඔබව අතහැරලා යන්නවා. පාවුල්ගේ පිස්නා කඩවල් අරන් යද්දී යක්ෂාත්ම අඳුනගත්තා. පාවුල් කවුද කියලා. අද දවස ඔබ විශේෂ කෙනෙක්. උන්වහන්සේගේ වචනෙන් ඔබ නැවත උපන්න. උන්වහන්සේගේ උරුමය තුළ ගමන් කරන කෙනෙක්. උන්වහන්සේ ඔබ වෙන් කර තිබෙනවා. එහෙනම් ඔබගේ නොදැනුවත්කම නිසා ඔබගේ ඒ වචනේ එළිදරව් නැතිකම නිසා අද දවසේ ඔබ දුකින් ඉන්නවා. ඔබ වේදනාවක් ඉන්නවා. දෙවියන් වහන්සේගේ වචනේ කියනවා මාගේ සෙනඟ විනාශ වෙන්නේ දැනගන්ම නැතිකම නිසා කියලා. උන්වහන්සේගේ වචනේ එළිදරව් නැති නිසා ඔබ කවුද කියලා ඔබ නොදන්න තාක් ඔබ දුකින් වේදනාවෙන් ප්‍රශ්නේ ඔබ ජීවත් වෙනවා. දේවල් නිර්මාණය කරන කෙනා ඔබ ආමෙන් හාලලු ඔබ අඳුන ගන්න. සතුට නිර්මාණය කරන ඔබයි, සමාධානය නිර්මාණය කරන ඔබයි, ආශිර්වාද නිර්මාණය කරන ඔබයි. ඔබ යමක් කළ යුතුයි. දෙවියන් වහන්සේගේ මන් සියල්ල ඔබට දී තිබෙනවා කියලා හෙන්න. ඔබ අඳුන ගන්න ඔබ කවුද කියලා. ඔබ දෙවියන් වහන්සේත් එක්ක ඔබ කාලය ගත කරද්දී උන්වහන්සේ ඔබ සමග දේවල් කරන්ටිනවා. ඔබ කතා කරද්දී දේවල් සිදු වෙන්ටිනවා. මාත්පොතේ 16:14 දී කියනවා අදහන්නන්ට ඇත්තවූ ලකුණු. ආලෙලූයා.
ඔබ්බාගේ නාමෙන් රෝගීන් සුව කරන්ටයනවා. හාලලූයා. යක්ෂයන් දුරු කරන්ටයනවා. ඒ වචනය තුළ කතා කරනවා. අන් භාෂාවලි කතා කරන්නේ කියරා. යම්වරණය විස ජාතිබවින් කිසි නපුරක් සිදුවන්නේ නෑ කියලා. කිසි හානියක් සිදුවන් නෑ කියලා. මේවිලතුළ ඔබට මට මතක් කරන හෙන. ඔබ විශේෂ කෙනෙ ඔබ අඳුන ගන්න. ඔබට දීතිබෙනව වටිනාකම. ඔබට දීතිබෙනව අනුග්‍යහය. ඔබ අඳුන කෙන ඔබ ඒක තුළ ඔබගේ ජීවිත ඔබ ගොඩනගන්න. හාලෙලූයා. ඔබ අඳුන ගන්න ඔබ කවුද කියලා. දෙවියන් වහන්සේ නිකම්ම නිකන් ජීවිතයක් නෙවෙයි ඔබට දීතිබෙන. උන්වහන්සේ ඔබ කැඳවලා අද දවසේ යම් කාරණා ඔබ පුහුණු කරමින් සිටිනවා. ආමෙන්. අපි දවචනක් බලන්න එපිස පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 30 වෙනි පදයේදී දිනියවිල්ල මෙලෙස සඳහන් කරනවා. දෙවියන් වහන්සේගේ ශුද්ධාත්ම වහන්සේට දුක් නොදෙන්න. මක් නිසාද උන්වහන්සේ තුල නොබලා මිදීමේ දවසට මුද්‍රා කරනු ලැබුවේ. ආමෙන්. හාලලූයා. විස්තරණේ කියනවා. ශුද්ධාත්මසේ දුක් දෙන්න පහ හේතුව අද දවසේ ශුද්ධාත්මස ඔබ තුලයි සිටින්නේ. ඔබ නොහඳගෙන ඔබ නොදැනුවත්ව ඉන්නවට උන්වහන්සේ කෙනෙක් කැමති නැහැ. උන්වහන්සේ ඔබ තුල ඉන්නේ. ඔබ උන්වහන්සේ තුල සිටීමෙන් ඔබ වෙන ගමනක් ගමන කරන ඔබ හඳුනගන්න ඔබ කවුද කියලා. මේ ස්ථානයේ කියනවා මිදීමේ දවසට මුද්‍රා කරන ඔබ මුද්‍රා කර තිබෙන ශුද්ධාත්මය හන්සේගා දවසේ ඔබ වෙන් කර තිබෙනවා. පෞල් වෙන් කරලා තිබුණා වගේම අද දවසේ ඔබවත් වෙන් කර තිබෙනවා. ඔබ විශේෂ කෙනෙක්. ඔබ හඳුනගන්න ඔබ දෙවියන් වහන්සේගේ වචනේ නැවත ඉපදුනා. ඔබගේ සියලු පාපණ ජේසුස් වහන්සේ කුරුසේදී මෙල ඉවරයි. උන්වහන්සේ ඔබගේ සියලු අයිතිකමට උන්වහන්සේ පාපයට මිලේගෙන ඉවරයි. ඔබ අඳුන ගන්න. ඔබ වින් කරගත්ත දෙවියන් වහන්සේ ඔබ මුත්‍රා කර තිබෙනවා. හාලෙලූයා. රබශේ ක්‍රූස් මන්තියා. එහෙනම් ඔබ භාභියෝග ඉදිරියේ ඔබ කොහොමද ඔබ ප්‍රතිචාර දක්වන්නේ? ඔබ අඳුන ගන්න ඔබ විශේෂ කෙනෙක්. ඔබ අනුග්‍රහ පූර්ණ කෙනෙක්. ඔබ යන ස්ථාන තුල දේවල් වෙනස් වෙන ඔබ දකින්න. ඔබ කතා කරන ස්ථාන තුල දේවල් වෙනස් වෙන ඔබ දකින්න. ඔබ අඳුන ගද්දි දෙවියන් වහන්සේගේ අනුග්‍රහ ඔබ තුලින් ක්‍රියාත්මක වෙනවා. එහෙනම් ඔබ ප්‍රශ්නෙදී ඔබ වැටෙන කෙනෙක් වෙන්න එපා. ඔබ අධාරිමත් කෙනෙක් වෙන්න එපා. හේතුව ඔබ තුල බලයක් දෙනසෙ තබා තිබෙනවා. ශිද්ධාත්මස ඔබ මුද්‍රා කර තිබෙනවා. හාලෙලූයා. අපි සුණු මොත භයාශනා කරමු. දෙවි පියාණනි අපි ඔබට ස්තුතිවන්ත වෙනවා දෙවියන් වහන්සේ. පියාණනි මේ රාත්‍රී කාල ඔබ වහන්සේ අපිට උගන්වන වචන නිසා ඔබ වහන්සේ අපිට දෙනා රහස් නිසා ඒ පණිවිඩ නිසා අපි ඔබට ස්තුති කරනවා දෙවි පියාණනි. හාලෙලූයා. රබශිකාස බ්‍රානිස මයිම ලිබ්‍රලු ෂැඩෝස් බ්‍රාකීරි මන්තුර නමය. පියාණනි අපි ඔබට ස්තුතිවන්ත වෙනවා දෙවියන් වහන්සේ. මරාත්‍රිකල බෝවහන්සේගේ රහස් ඔබ අපිට එළිදරව් කරන නිසා. ඔබගේ සත්‍යතාවය ඔබ අපිට එළිදරව් කරන නිසා සුතිපියන්නේ. අපි විශේෂ කෙනෙක් බව බෝවහන්ස අපිට අඳුනගෙන. පාවුල් එක අඳුනගෙන සිටියා. පාවුල් විශේෂ කෙනෙක් බව අඳුනගෙන හිටියා. අද දවසේ ශුද්ධාත්මස අපි මුද්‍රා කර තිබෙන ස්වාමී. ප්‍රශ්නෙද්දී වේදනාවෙද්දී රෝගෙද්දී අපි ඒවට ඉදිරියට අපි ඒවට ඉහළින් ගමන් කරන්නට නා හේතුව ක්‍රිස්තුස් වහන්සේ අපි තුල සින්නවා. ඒ අනුග්‍රහය දෙවියන් වහන්සේ අපි තුලයි. ඒ හාස්කමේ දෙවියන් වහන්සේ අපි තුලයි. අද දවසේ අපි තුල සිරිමේ උන්වහන්සේ බලවද්දී කරන්නට සූදානම් සිටිනවා. පියාණනි අපි ඔබට ස්තුති කරනවා දෙවි පියාණනි. මේ රාත්‍රි ඔබ වහන්සේගේ එළිදරව් තුලින් ඔබ ශක්තිමත්ක නිසා ස්වාමී අපි අඳුනගත් අද දෙවි පියාණනි. අද දවසේ අපිට දෙන වටිනාකම අපිට දෙන උරුමය අපි අඳුනගත් ස්වාමී නිසා අපි ඔබට ස්තුතිවන්ත වෙනවා. හාලෙලූයා. හාලෙලූයා. අපි යාශනා කරන්න යන රෝගීන් උදෙසා වෙනද වගේම ඔබ රෝගී කෙනෙක් නබ රෝහලක සිටිනවද? ඔබ නිවසක ඔබ කුයිම ස්ථානයේ සිටිනවද? බලාපොරොත්තුවක් නැතුව ඉනවද? වෛද්‍යරු ඔබ අතහැලා තියෙනවද? ස්වාමීන් ඒ හැම කෙනම ඔබ ඉදිරියේ තබනවා පියාණනි. ඔබගේ දිව්‍ය මේ සෝය යේසුස් වහන්සේගේ නාමයේ ජීවිත මත නිදහස්න රබු ශාග්‍රීස බ්‍රැඩි කරුච මාන්තය දිව්‍ය මෙසුවේ නිදහස් කරන අපේ වහන්සේ අත්කසන්නේ ඔබගේ අනුග්‍රහය ඔබගේ මඟපින් නිරන්තර ස්වාමිනි ඔබ වහන්සේගේ දරුවෝ මත තමයි ස්වාමිනි ඔබගේ සුවේ දැන් නිදහස රබු ශාග්‍රීස බ්‍රැඩි කමාන්තේ පැන ඔබට සුතියේ වෙලාවේ වාසේ කිනික නැතගසන්න නිසා එකිනෙක නම තමයි සුවේ අනුග්‍රහ නිසා අපි ඔබට සුති කරන දෙමි පියාණනි. මගේ දෙවියන් වහන්සේ පියාණනි අද රාත්‍රිය ඔබට බාර කරනවා. සුබනින්ද දෙන දවස පුරාට ඔබ ඔය කිරි කෙනව රැකවල් කරා. ඔබ දෙනව අනුග්‍රහය සතුට සමාධිය ප්‍රීතිය හැම දෙයක්ම සම්සතික අපේනි. සුබනින්ද දෙනු දැසින කින කරුණාව දෙන්න කියලා ආශා කරා. ජේසුස් වහන්සේගේ බලවත් වුණ. ආමේන්. ආමේන්.